වත්මන් රජය හදිසියේම වීසා සඳහා අය කරනු ලබන ගාස්තු වැඩි කර ඇති බව වාර්තා වේ. මෙය පිබිදෙමින් පවතින මෙරට සංචාරක කර්මාන්තය යලි බිඳ වැටීමකට හේතු විය හැකි කියලා අපි විශ්වාස කරනවා. මේක පාර්ලිමේන්තුවට ආපු එකක්. එහෙම නැතුව අන්තනෝමිතික ලෙස කැබිනට් තීන්දුවක් තුලින් වෙච්ච දෙයක් නෙමෙයි. පාර්ලිමේන්තුව ඇතුළත ඔබතුමාලත් දැනගෙන වෙච්ච දෙයක්. එහෙම නැත්නම් ඔබතුමාට හංගලා ගැසට් එකක් දාලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. එහෙම එකකදී 27 දෙකේ ප්‍රශ්නයක් ඇසීම පිළිබඳවත් මම ඇත්තසම කනගාටුවට පත් වෙනවා. මොකද මේ පාර්ලිමේන්තුව වක් කියන්නේ මේ සියලු වෙච්ච දෙයට. හරේන් ෆ්‍රාන්ඩු මැතිතුමා කියන රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුගත ගරේ කවදාද? මට ඒක කියන්නකො. කඩිමුඩිය ගහලා නැහැ. ඇත්තට නොවැම්බර් මාසේ ගහලා මේක අප්‍රේල් මාසෙ තමයි ඉම්ප්ලිමන්ට් වෙන්නේ. දැන් ඔබතුමාලට මෙතෙක් කල් එක නොදෙනුවත් ඉන්න විදියකුත් නැහැ නේද? එහෙමනම් ඒක ඔබතුමාලා එක්ක ගැසට් කියවන්නේ නැහැ. ඒක ඔබතුමාලා ඔබතුමාලාගේ වකිම කරලා නැහැ. මැයි පළවෙනිදට 1000ක් යෝන් සේනාංකෙන් කොළඹට ගේන්නේ මේ වියදම් ලේකනේ. එතකොට ආහාර වියදම් තියෙනවා, බස් වියදම් තියෙනවා. මට දැනගන්න ඕනේ ආණ්ඩුවේ මොන දේශපාලන පක්ෂද මේ ගේන්නේ කියලා. යෝන් සේනාංකේ නිලධාරීන් වෙන්න බෑනේ. ඒගොල්ලෝ වැඩි රැලියක නේනවනම් ආණ්ඩුව වියදම් කරන්න විදියක් නැහැනේ. රෙකෝඩින් හාවපුවම නම් ඉස්සෝ කවුද පිස්සෝ කවුද කියලා අපි ඔක්කොම දැනක පුස්සෝ කවුද කියලාත් අපි දන්නවා. ඒ නිසා මේ ගැන නෙමෙයි කරු කතා නැතුරින් බුරු චෝදනා කරන්න එපයි කියන්නේ. තයිරණන් ડોකියුමන්ට් එක වහම් ඉදිරිපත් කරන එක මට ලබා දෙන්න. හැබැයි සභාපතිවරයා කියනවා පැහැදිලිව කිසිම දරුවෙක් මැයි දිනේට සහභාගි කරන්න සල්ලි දීලා නැහැ. මේකේ තියෙනවා අයවැය ලේකන මැයි පළවෙනිදා මේ යෝන් සේනාංකේ මේ පිරිස සම්බන්ධ කිරීම කියලා මේ එතකොට 1000ක් අසල පරීක්ෂා කරන්නේ අසල තියෙනවා මේ ගණන් ටිකක් ලියලා තියෙන්නේ. ඉතින් මේ වගේ බොරු විදියට මාධ්‍යයට වොයිස් කට් එකක් කපා ගන්න මේ වගේ පහත් වැඩ කරන්න එපා. මේ කිසිම කොලේ කිසිම ලෙටර් හෙඩ් එකක්වත් කිසිම කෙනෙක්ගේ අත්සමක නමක්වත් සීල් එකක්වත් නැහැ. කොහොමද මේක යෝන් සේනාංක කියලා කියන්නේ? ඔය සමාජි පදනම් වලින් උත් අර දුරකථන රෙකෝඩින් තියෙනවා වොඩ්කා බීපු කෑලි ගැන. ඉතින් මේ වගේ වැඩ කරන්න එපා කියලා මම ඉල්ලීමක් කරනවා. මොකද මේක ඉතාමත්ම අපහාසයක්. ඒ ආයතනයේ සභාපතිවරයාට වැරදි. මේ සියලු දෙනාට යෝන් සේනාංකේදී තරුණයෝ අපි අරගෙන මැයි දිනයකට එනවා කියලා. කොයි කියන්නේ මේ එක? උසාවියේ උත්තරීතර භාවය සම්බන්ධයෙන් අපිට ඇත්තේ විශාල ගරුත්වයක්. විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා තමන්ම බරපතල ප්‍රකාශයක් මේ ලංකාවට සිදු කරා. මේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාට තියෙනවා කියලා උසාවියක මන්ත්‍රීවරු දෙදෙනෙක් සම්බන්ධයෙන් කරපු නඩු තීන්දුවක විනිසුරුවරු දෙපළක් තීන්දුවක් දීලා තියෙනවා. තව විනිසුරුවරේ තීන්දුවක් දීලා නැහැ. එහෙම තීන්දුවක් දීලා නැති අවස්ථාවක තවත් කල් ගත්තොත් ඒ විනිසුරුවරයාගේ නම සමාජගත කරනවා කියලා. එතුමා එක කරේ උසාවිය හැටලුවට ලක් කිරීමක් වගේම මගේ මන්ත්‍රීවරු පස්සේ මොකද කිව්වේ දෙන්නේ කියලා. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවෙන් සිලෙක් කමිටියක් දාලා මෙතුමා කොහොමද මේ තොරතුරු දැනගත්තේ කියන එක මේ පාර්ලිමේන්තුවේ මගේ වරප්‍රසාද කඩේම සම්බන්ධයෙන් කියන එක. නඩුවේ විනිසුරුවරු මෙතුමාට කතා කරලාද කියන එක පිළිබඳවත් මම හිතනවා මට අයිතියක් තියෙනවා. පරීක්ෂණයක් කරන්න නීතිඥවරයෙක් මේ නඩුවට පෙඩේ හිටපු නීතිඥ බාතුරු අපිට කිව්වා. මුළු අලුත් කඩේම දන්නවා මේක. මෙතුමා විතරයි නඩු කියලා තියෙන්නේ. මෙතුමා අධිනීතිඥ නිසා මෙතුමා දන්නවා ඇති. ඉතින් අධිනීතිඥ අධිපණ්ඩිත වුණාම එහෙම වෙනවා. මෙතුමා බරපතල ප්‍රකාශයක් කරන්නේ. අලුත් කඩේ උසාවියේ ඔක්කොම ලෝවර්ලා දන්නවලු. නඩු තීන්දුව ලියන්න ඉස්සෙල්ලා ලංකාවෙ ඉන්න උසාවියේ ලෝවර්ලා දැනගන්නවා කියන තීන්දුව මම නම් කොහෙවත් අහලා නැහැ. ඒ වගේම එක දෙයක් දන්නවා. හරින් ප්‍රාන්තුමතුමාත් හදවතින් කැමති මේ නඩුව තීන්දුව දෙනවට. මොකද එතුමාට තමන්ගේ අමාත්‍යාංශය කරන්නවත් දෙන්නේ නැහැ. එතුමාගේ ওই නියෝජ්‍ය අමාත්‍යවරිය එතුමත් බොහොම ආසාවෙන් ඉන්න මේ තීන්දුව ලියලා ඉවරනක